අප අවට පරිසරය සිතට අස්වැසිල්ලක් ලබා දෙනවා නම් ඒ පරිසරය තුළ ජීවත් වන්නට අප කවුරුත් කැමතියි. විශේෂයෙන් රාජකාරී පරිසරය තුළ අපගේ සිත ප්‍රබෝධමත්ව තබා ගන්නට හැකි නම් ඒ මුනතරම් වටිනවාද. ශ්‍රී ලාංකේය අප සියලු දෙනා තුළ ත්‍රිවිධ හමුදාවන් කෙරේ ඇත්තේ ආදරය මුසූ ගෞරවයක්. එවන් පරිසරයක් තුළ අපේ ලෙයත් සමඟ බත් වූ ගුවි තැන, ආරක්ෂක අංශවල කඳවුරු තුළ ක්‍රියාත්මක කිරීම සැබවින්ම අප අගේ කළ යුතු නොවේද? අයුබෝවන්. ලක් මාතාවගේ දරුවන් වශයෙන් අපේ ඇඟේ නිරන්තරයෙන්ම කෘෂිකර්මාන්තය රැඳිලා තියෙනවා. ඒක ඔබ දන්නවා. ඉතින් සුරකිමු ලකඹර කියන තේමාව මුල් කර ගනිමින් අපේ ගුවන් හමුදාව ලක් මාතාවගේ අහස සුරකිනව වගේම ඔවුන්ගේ ඇඟේ ලේයේ තියෙන කෘෂිකර්මාන්තයේ එළියට දක්ගත්තු අවස්ථාවක් තමයි අද මෙහිකත් දිනු වැඩසටහනින් ඔබට අපි හඳුන්වා දෙන්නේ. අපි අද ඇවිල්ලා ඉන්නවා සීගිරිය ගුවන් හමුදා කඳවුරට. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ ක්‍රියාත්මක වෙන කිඹිස්ස කෘෂිකර්ම උපදේශක කොට්ටාෂය යටතේ තමයි මේ සීගිරිය ගුවන් හමුදා කඳවුර පිහිටලා තියෙන්නේ. ඔවුන් අපිට දෙන ආදර්ශය අතිමහත්. විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ නිරත වෙලා ඉන්න අපි සියලු දෙනාට. අපි බලමු ඔවුන් කොහොමද කෘෂිකාර්මික වශයෙන් දියුණු වුණේ, නොවේසේ නම් කෘෂිකාර්මික වශයෙන් ඔවුන්ගේ ව්‍යාපෘති දියත් කරන්නේ කියලා. සීගිරිය ගුවන් හමුදා කඳවුර පරිශ්‍රය අභිමානවත් ඉතා සුන්දර ස්ථානයක්. වියලි කලාපයට අයත් වුණත් හරිත පැහැය ඉතා අපූර්වට ඔප්නංවලා. සීගිරිය ගුවන් හමුදා කඳවුර තුළ කෘෂිකර්ම අංශයක් පිහිටුවා තිබෙනවා. අක්කර 6ක පමණ භූමියක් පුරා ඔවුන් විසින් වගා කටයුතු පවත්වාගෙන යනු ලැබෙනවා. අපේ කෘෂි ව්‍යාපෘතිවල ප්‍රධානම අරමුණ තමයි අපේ සේවා පුද්ගලයන්ට සුබ සාධන අයුරින් අපේ නිෂ්පාදන ලබා දීම. ඒත් එක්කම තවත් අරමුණක් වෙලා තියෙනවා අපේ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දමුල්ල කලාපයේ කෘෂි නිලධාරීන් සමග එකතු වෙලා අපි යහපත් කෘෂිකාර්මික පුරුදු ඇති කරමින් යහපත් කෘෂිකාර්මික ක්‍රමයක් කොහොමද රටට දායාද කරන්න කියන එක ආදර්ශයකින් පෙන්වලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ආරක්ෂක හමුදාවක් විදිහට. ඒකට අපි හැම උත්සාහයක්ම ගන්නවා. අපේ හැම දෙයක්ම අපි ශ්‍රමය සහ අපේ තියෙන සම්පත් උපයෝගී කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ආදර්ශමත් ගොවිපලක් විදිහට කොහොමද රටට වසවිසෙන් තොර කෘෂිකර්මයක් දායාද කරන්න කියන එක ඉදිරිපත් කරන්න. මෙම කෘෂිකාර්මික අංශය තුළ විවිධ මට්ටම්වල ගුවන් හමුදා නිලධාරීන් 20ක් පමණ විවිධ ව්‍යාපෘතිවල කටයුතු කරනු ලබනවා. මේට අමතරව කිරිගව පාලන ව්‍යාපෘතියක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබනවා. ඔවුන් විසින්ම නිෂ්පාදනය කරනු ලබන යෝගට් ඉතා ප්‍රණීත සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනය. දෙදහස් 2018 වසරේ ආරම්භයේදී ඉතා විධිමත් හා තාක්ෂණයට අනුකූලව පවත්වාගෙන යනු ලබන කිවත්ත ඉතාම ආකර්ෂණීයයි. මධ්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංකල්පයන් මත ආරක්ෂක අංශ මත හඳුනා දුන්නු ගෙවතු වාකා තරඟය දැන් අවුරුදු 5ක් පමණ කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේදී මෙම ගෙවත්ත පිළියෙල කරලා තිනවා. එතනදී අපි හමුදාවක් විදියට යුද මානසිකත්වයෙන් මිදිලා දැන්ට අවුරුදු 5ක් පමණ කාලෙ නිසා මේ කාබනික පොහොර සහ සියලු අංගපාංග සමගින් අපි මෙම ගෙවත්ත සූදානම් කරලා තිනවා. ඒකට අපිට මාධ්‍ය පළාත් සභා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ තමයි අපි සහභාගි වෙලා තියෙන්නේ. ගොඩා බිම් ප්‍රමාණයක අපිට වගා කළ හැකි වපසරිය ගොඩක් අපේ ගෙදරකට අවශ්‍ය සියලුම
එලවලු සහ මල් පළතුරු තමන්ට ප්‍රිය වෙන විදිහට මානසිකත්වයේ මනස හදාගන්න පුළුවන් ආකාරයෙන් ගහක ගෙඩියක් ඇදිලා මලක් පිපිලා පරිසරේ කොළපාට වෙලා දැනට අපි දකින සමාජ එළිය දකින වටපිටාවත් එක්ක මේ වගේ දැනට ආපුවම විශේෂයෙන්ම අපිට තියෙන අපේ මනසේ නිදහස් භාවයක් තමයි මෙතෙන් ආපුවම ඇති වෙන්නේ. ඒක අපිට බොහෝ දුරට මිල මුදල් වලටත් හොයාගන්න බැරි තත්ත්වයක්. මේ අපි උදෑසන මෙතෙන් ගොවිපළට ආපුවාම අපි දකින දේ අපි විසින් කරලා තෙල් පොහොර නොදා අපි ශරීර සෞඛ්‍යයට ගැළපෙන විදිහට එළවලුවක් පළතුරක් අපිට හදාගන්න පුළුවන්කම ඇත්තටම මේ කාලේ හැටියට ගොඩක් වටිනා දෙයක්. ඒ දේ අපි මෙතන දැනට කරලා තියෙනවා. විවිධ භෝග වර්ග, විවිධ වගා ආදර්ශ ක්‍රම ගෙවත්ත පුරාම දක්නට ලැබුණා. මෙහි තිබුණු විශේෂත්වය උනේ විධිමත් බව හා ක්‍රමානුකූල බව නිසා වඩාත් කැපී පෙනීමයි. ඕනෑම කටයුත්තක සාර්ථකභාවයට ධෛර්යය, කැපවීම, අධිෂ්ඨානය වගේම එකමුතුකමත් ඉතාමත් වැදගත් දෙයක් කියලා තමයි අපි නම් විශ්වාස කරන්නේ. ඉතින් මේ කෘෂිකාර්මික කටයුතුවලදීත් ආයතනයක් තුළ කෘෂිකාර්මික කටයුතු ක්‍රියාත්මක වෙනකොට ඒ ආයතනය තුළ සිටින නිලධාරීන් ඒ වගේම සේවක පිරිස් එකමුතුව සමගියෙන් වැඩ කරනකොට ඒ කටයුත්ත වඩාත් සාර්ථක වෙනවා. ඒක මේ සීගිරිය ගුවන් හමුදා කඳවුර තුළ වඩාත් හොඳින් අපට පෙන්වා දෙනවා. ඔබට පේනවද මට උත්සාහ ගන්නට බැරි තරම් බර එළවලු කූඩයක්. මේ එළවලු කූඩේ නෙලාගත්තේ මේ සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගෙවත්ත තුළින්. ඉතින් බලන්නකෝ එක දවසක අස්වැන්නක් මේ විදිහට අපිට නෙලා ගන්නට පුළුවන් නම් මේක අපිට පෙන්වනවා නේද ගෙවත්තක තියෙන සාර්ථකත්වය. මේ සාර්ථකත්වයේ පිටිපස්සේ නිලධාරීන් සේවක පිරිස් මට්ටම් 4ක පමණ පිරිසක් ක්‍රියාත්මක වෙනවා. ඒක අපිට ලබා දෙන විශාල ආදර්ශයක්. ඇත්තටම බොහොම සන්තෝෂයි අද මේ අපි බොහොම මහන්සියෙන් එකතු වෙලා කරගත්තු මේ ගොවිතැනේ පල නෙලා ගන්න එක. කාබනික පොහොර පමණක් යොදලා හොඳ කුසි නිෂ්පාදනයක් කරන්න අපි එකතු වෙලා මේ රාජකාරියට අමතරව තමයි මේ දේ කරලා තියෙන්නේ. බඳුන්ගත වගාව වගේම පොඩි කුඩේ ප්‍රමාණයකදී සියලුම එළවලු වර්ග, ධාන්‍ය වර්ග, ඇට වර්ග සියලු දේම අපි මේකට එකතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය කඳවුර තුළ අපි ආදර්ශ ගෙවත්තක් විදිහට මේක පවත්වාගෙන යනවා. කිඹිස්ස කෘෂිකර්ම උපදේශක කාර්යාලයෙන් ලබා දුන් තාක්ෂණික උපදෙස් මත කාබනික ගොවිතැනක් විදිහට තමයි ගොවිපලක් විදිහට තමයි මේක පවත්වාගෙන යන්නේ. ඒත් එක්කම අපි මෙහිදී අපි භාවිතා කරලා තියෙන ඉවතලන ද්‍රව්‍ය ගොඩක් පරිසරයට උදාහරණ අපද්‍රව්‍ය වශයෙන් අපි අපිට හානියක් කළා තියෙන ප්ලාස්ටික්, ඊට අමතරව පොල් මේ පොල් එලි වගේ දේවල් යොදාගෙන ආදර්ශමත් විදිහට අපිට කොහොමද කරන්න කියලා අපේ විවේකය අර්ථවත් විදිහට යොදාගන්නේ කොහොමද කියලා අපි මේදී පෙන්වලා දීලා තියෙනවා. මම හිතන්නේ අපේ විවේකය අර්ථවත් විදිහට යොදාගෙන ඒ තුළින් මානසික තෘප්තියක් අපි ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ තුළින් අපිට යම්සි ආර්ථිකමය ලාභයක් ලබා ගැනීමට පුළුවන් කියලා අපි පෙන්වලා දීලා තියෙනවා. සීගිරිය ගුවන් හමුදා කඳවුර තුළ පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපෘති සඳහා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තාක්ෂණ අනුග්‍රහය ලබා දීමෙන් ඔවුන්ට සහයෝගය දක්වනවා. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිබිස්ස කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාසය කියන්නේ ප්‍රධාන වශයෙන්ම මහකන්නේ වීවගාවත්, ඒ වගේම යලකන්නේ ප්‍රධාන වශයෙන්ම අතිරේක ආහාර භෝග විශේෂයෙන්ම ලොකුළූණු, මිරිස් සහ අනිකුත් සියලුම එළවලු භෝග වගා කරන වියලි කලාපයට අදාළ වන කොට්ටාසයක් විසින් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ කොට්ටාසයේ සියලුම කෘෂිකාර්මික කටයුතු දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ අධීක්ෂණය යටතේ අපි සිදු කරන අවස්ථාවේදී අපෙත් එක්කම සම්බන්ධ වෙනවා සීගිරිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර
මීට වසර පහකට විතර කාලයක ඉඳලා සම්බන්ධ වෙනවා එතුමාලා කුෂ්කර්ම කටයුතු අපේ කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා සිදු කරන්න. ඒ අවස්ථාවේදී තමයි එතුමාලා හඳුනාගන්නේ අපි රටේ ආරක්ෂක අංශයක් විදිහට කටයුතු කරන අවස්ථාවේදී කුෂ්කර්මන්තයාටත් යම්කිසි දායකත්වයක් ලබා දෙන්න මෙතුමාලාට හැකියාව තියෙනවා කියන එක හඳුනාගත්තට පස්සේ අපි මෙතුමාලත් සමග ව්‍යාප්තියක් කුෂ්කර්ම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි නගරයට උයන්නතු වැඩසටහන. මේක ගෙවතු වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන්නේ අපේ පළාත් කුෂ්කර්ම දෙපාර්තමේන්තුවට මේ වැඩසටහනක් ආකාරයට. 2013 වසරේ සිට කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සීගිරිය ගුවන් හමුදා කඳවුර ඒ තුළින් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා තිබෙනවා. මේ අතර දිස්ත්‍රික් මට්ටමේ සහ කලාප මට්ටමේ වසර 4ක්ම ජයග්‍රහණ ලබා ඇති අතර 2018 වසරේ නගරයට උයන්නතු තරඟංශයෙන් මාතලේ දිස්ත්‍රික් ප්‍රථමයා වීමට ඔවුන්ට හැකි වෙලා. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2007 වසරේදී තමයි මේ නගරයට උයන්නතු කියන ගෙවතු වගා තරඟය ආරම්භ කළේ. එවකට සුළු තරඟාංශ ප්‍රමාණයකින් තමයි මේ තරඟය ආරම්භ කළේ. නමුත් මේ වර්ෂය වෙන විට 2018 වෙන විට තරඟාංශ 16ක් යටතේ මේ තරඟාවලිය පැවැත්වුණා. ඉන් එක් තරඟාංශයක් තමයි ආරක්ෂකාංශය කියන්නේ. ආරක්ෂකාංශය යටතේ දඹුල්ල සහකාර කෘෂිකර්ම මධ්‍යස්ථ කලාපයෙන් මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර සීගිරිය ප්‍රථම ස්ථානය දිනාගෙන තියෙනවා. අපට ලැබී ඇති උරුමයක් වන කෘෂිකාර්මික පසුබිම අප අවට අපගේ කාර්යාලවට අපගේ නිවෙස්වට ගොඩනගා ගන්නට අපට හැකිනම් එහි ඇති වටිනාකම මිල කරන්නට බෑ. විශේෂයෙන් කාර්ය බහුල ඔබේත් මගේත් සිතට ගතට මද හෝ අස්සසිල්ලක් ලබා ගන්නට මෙය මහඟු අත්වැලක් වනු ඇති. ඔබේ වටාපිටාවත් මේ විදිහට කෘෂිකාර්මික වශයෙන් හැඩගස්වා ගන්නට ඔබට අවශ්‍ය නම් ඔබට ඉතාමත් සුළු දෙයයි කරන්නට තියෙන්නේ. ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය මුණගැසෙන්නට පුළුවන් බදාදා දිනවලදී කෘෂිකර්ම උපදේශක කාර්යාලයේදී. ඒ තුළින් ඔබ ලබා ගන්නා දැනුම ප්‍රායෝගික වශයෙන් ඔබේ ගෙවත්තය තුළ ක්‍රියාත්මක කරන්න ඔබට හරි අපූරු අත්දැකීම් ගොඩක් ලබා ගන්නට හැකියාව තියෙනවා. එවැගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 19-20 දුරකථන සේවයට දුරකථන ඇමතුමක් ලබා දෙනට ඔබට පුළුවන් ඔබට තියෙන කෘෂිකාර්මික තාක්ෂණික ගැටලු විසඳා ගැනීම සඳහා. එහෙමනම් යළිත් ලබන සතියේ ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් අපි අද සමුගෙන යනවා. මේ ආකාරයටම මිහිකත දිනූ පුද්ගලික හෝ පුද්ගල කණ්ඩායමක් සමග ඔබව අපි යළිත් හමු වෙනවා ලබන සතියේ. එතෙක් ඔබට පළබර වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.